ඉතාම ශක්තිමත් එක්සත් ජාතික පෙරමුණ, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ අපි ඉතාම ශක්තිමත් බහුතරයක් සහිතව අද මේ වෙනකොට දවසින් දවස වර්ධනය වෙමින් යනවා. මම අද ඉඟියක් කරන්නම් ඉදිරි කාලයේදී. ඉදිරි කාලයේදී එක්සත් ජාතික පෙරමුණෙන් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පමණක් නෙමෙයි, පොදු ජන පෙරමුණෙන් පවා අපේ ශක්තිය ශක්තිමත් කරන්න, විශේෂයෙන්ම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට වෙරෙහිව පෙළ ගැහෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍යවරුන් පෙළ ගැහෙන දවස වැඩි දවසක නෙමෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ අපි ස්ථීර වශයෙන්ම පරාජයට පත් කරනවා. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ අපි පැහැදිලිවම කිව්වා අපි නියත වශයෙන්ම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරනවා කියලා. ඊට වැඩිය හොඳ තැනක අද ඉන්නේ. ඊට වැඩිය ශක්තිමත් තැනක අපි ඉන්නේ අද. ඒක පැහැදිලිව මේ රටේ ජනතාවට කියන්න ඕනේ. අද ව්‍යවස්ථා විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව අද කැබිනට් ඇමතුරු පත් කරගන්න කියන්න, දිවුරුන් දී ගන්න කියන්න. හැබැයි ඒ වගේම තව වැඩිකල් දවසක් යන්න ඉස්සලා ඉතාම ඉක්මනින් මේවා දාලා, ඒ වගේම මේවා අතහැරලා යන්නත් ලෑස්ති වෙන්න කියන එක අපි කියන්න ඕනේ. ඒ නිසා මේ රටේ සියලුම අයට අපි කියනවා, ආරක්ෂක අංශවලට කියනවා, විශේෂයෙන්ම නීතිය කවුරු හරි අතට අරගෙන ක්‍රියාත්මක කරනවා නම් අපි පැහැදිලිව කියනවා අපි මේ ඉතාම කෙටි කාලයක් තුළ අපි ආණ්ඩුවක් හදනවා, ශක්තිමත් ආණ්ඩුවක් හදනවා, කාටවත් කකුලෙන් අදින්න බැරි ආණ්ඩුවක් හදනවා, කාටවත් අපේ වැඩපිළිවෙල මේ රටේ සංවර්ධනය ගෙනියන වැඩපිළිවෙලට බාධා කරන්න බැරි අපි ආණ්ඩුවක් හදනවා. ඒ නිසා අද ඒවට බාධා කරනවා නම් කවුරු හරි ඒවට උත්තර දෙන්නත්, ඒවට වන්දි ගෙවන්නත් ලෑස්ති වෙන්න කියලා මම හැමෝටම කියනවා. ඒ නිසා අපි පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න ඕනේ අපි අද කණ්ඩායමක් විදිහට අපි ශක්තිමත්, ඒ වගේම වෙනත් පක්ෂවල නියෝජිතයන් ගණනාවක් මේ යන ක්‍රමයට විරුද්ධව අපිට එකතු වෙන්න, අපිත් එක්ක මේ ගමන යන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ නිසා අපි වගකීමෙන් යුතුව කියනවා තමුන්නාන්සේලාට මේ රටේ ජනතාව විදිහට මේ මොන මාධ්‍ය මොන විදිහට ප්‍රචාරය කරත් ජනතාවත් පැහැදිලිව දැන් අද සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ඒවා මේ ඇත්ත தත්ත්ව ප්‍රකාශයට පත් කරනවා. මේ ඔක්කොටම වෙනස වැඩි ආයතක නැහැ. ඒ වගේම මම කියනවා දැන් පහුගිය දවස්වල එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව නැත්තම් ওই සන්දාන ආණ්ඩුව තියෙන කාලේ අපි නායකත්වය දෙනකොට තමුන්නාසලට පේන්නේ නැති මාධ්‍ය කොච්චර නිදහසක් තිබුණාද කියලා. සමහර විට වැඩියම විවේචනය වුණේ අපේ අගමැතිවරය වෙන්න පුළුවන්, අපේ මැති ඇමතිවරු වෙන්න පුළුවන්. වැඩියම චෝදනා වලට ලක්ුණේ අපේ පිරිස වෙන්න පුළුවන්. හැබැයි අද මේගොල්ලෝ මේ ඉතාම කෙටි කාලයකට ගත්ත වැඩපිළිවෙල තුලින් තමුන්නාසයට පේන කොච්චර තර්ජනය කරනවද, පෞද්ගලික මාධ්‍යවලට අපේ ප්‍රධානීන් කියනවා ඒගොල්ලන්ට ඕන විදිහට නැවත ඒගොල්ලන්ගේ මේ ප්‍රවෘත්ති පළ කරවා ගන්න කොච්චර බලපෑමක් කරනවද, ඒ වගේම රාජ්‍ය මාධ්‍ය කොච්චර පාදඩ විදිහට මේ පිරිස කටයුතු කරමින් ඉන්නවද කියලා. ඒ නිසා අපි කියනවා මේ ඔක්කොම ජනතාවට තීරණ දවස වැඩි ආයතක නැහැ. එදා ඉතාම ඉක්මනින් මේවා නැවතත් අපි කණපිට හරවලා මේ ගත්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණයට එරෙහිව අපි කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ කියන්න ඕනේ.